ඊයේ වන විට රෝගීන් 180ක් ඉන්නවා රෝහල් කීපයක. මේකෙන් 35ක් දැරි සත්කාරයකවල පසු වෙන්නේ. ජාතික රෝහලේ 84ක් ඉන්නවා. ඒ වගේම දැරි සත්කාරයකවල 21ක් ඉන්නවා. මඩකලපුව ශික්ෂණ රෝහලේ 31ක් ඉන්නවා. දැරි සත්කාරයකවල 7 දෙනෙක්. මීගමුව මූලික රෝහලේ වාට්ටුවල 20ක් සහ දැරි සත්කාරක ඒකවල 3 දෙනෙක්. ඒ වගේම උතුරු කොරඹ ශික්ෂණ රෝහල ගත්තොත් එහෙම වාට්ටුවල 6 දෙනෙක් සිටිනවා. ළමා රෝහලෙත් දැනට 8 දෙනෙක් ඉන්නවා. 7 දෙනෙක් දැඩි සත්කාරයකවල ඉන්නවා. ඊයේ වෙනකොට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ මෘත ශරීරාගාරයෙන් නිදහස් කළ තියෙන 92ක් සහ තව 18ක් අඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව 110ක් පමණ තමයි සම්පූර්ණ ශරීර වශයෙන් අපිට තියෙන්නේ. නමුත් ශරීර කොටස් තියෙනවා. ඉතින් ඒකට අපිට ගත්තාම මරණ වාර්තා වෙන්නේ 290 ඉඳලා යම් සමහර 300ක් වගේ වෙන්න පුළුවන්. නිශ්චිතව කියන්න බෑ. මට අතවශ්‍යම කියන්න පුළුවන් ඒ අවස්ථාවේ කැෂුවල්ටිස්. ඒ අය 99%ක් මේ ගිලන් රථවල තමයි මේ අවස්ථාවේ ගෙනාවේ. ඒකට අපේ රෝහල් පද්ධතියේ ගිලන් රථ අපි යෙදුවා. අපිට හොඳ ප්‍රමාණයක් ගිලන් රථ තියෙනවා දැන්. ඒ වගේම අර 19.90 ගිලන් රථ යෙදුවා. අතවශ්‍යම සමහල්ලාවට ඒ 19.90 කොළඹ ඉඳලා මීගමුවට ගිලන් රථ යවුවා. අවශ්‍ය පරිදි ගිලන් රථ හොඳින් භාවිතා කරා.